ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පසුගිය දවසක විදේශ මාධ්‍යයක් එක්ක අදහස් දැක්වීමක් කරලා තිබුණා. මෙතෙන්දී ලංකාවේ ආණ්ඩුව පසුගිය කාලෙක කළ පාලනය ගැනත් අදහස් දක්වලා තිබුණා. අපි මාස දෙකක් රට සම්පූර්ණයෙන්ම වහලා තිබුණා. ඒක ගොඩක් තද විදියට තිබුණු සීමා කිරීමක්. ඊට පස්සේ සමාජයේ අවධානමක් නැහැ කියන තැනට රට ආවා. ඊට පස්සේ හමුදාවේ පිරිසක් රෝගී වුණා. හැබැයි මේ හැමදේම ඉක්මනට පාලනය කරන්න පුළුවන් වුණා. ලංකාවේ ආණ්ඩුව මේ වසංගතය හොඳටම පාලනය කළා. ඒ ගෞරවය ආණ්ඩුවට ලැබෙන්න ඕන. අපිට පුළුවන්කම තිබුණා නිදහසේ ඇවිදින්න. ආපන් ශාලාවකට ගිහින් බයක් නැතුව කන්න පුළුවන්කම තිබුණා. ක්‍රිකට් නැති වුණාට රට සාමාන්‍ය තත්ත්වයට ගෙනත් තිබුණා. ක්‍රිකට් නැවත ආරම්භ කරන්න ඕන කියලා තමයි මේ දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණේ. අපි දැන් ක්‍රිකට් පටන් ගන්න ඕන. නැත්තම් ක්‍රිකට් වලට සම්බන්ධ රැකියාව ගොඩක් අනතුරටපත් වෙන්න පුළුවන්. මම ගොඩක් ධනාත්මකව හිතන්නේ. මම හිතන විදිහට දෙසැම්බරේ දකුණු අප්‍රිකා කණ්ඩායම ලංකාවට එයි. ඊට පස්සේ එංගලන්ත කණ්ඩායම 2021 ආරම්භයේ ලංකාවට එයි. ඉතින් ඉස්සරහ අවුරුද්ද ආරම්භයත් එක්ක ක්‍රිකට් ගොඩක් කාර්යබහුල වෙයි. ක්‍රිකට් වැටෙද්දී ඒ ආශ්‍රිත තියෙන කර්මාන්ත බිඳ වැටෙන්න පුළුවන් කියලා තමයි ආතර් කියන්නේ. ක්‍රිකට් කියන්නේ වෙනමම කර්මාන්තයක්. ඉතින් ක්‍රිකට් අතර කරලා තියෙන එක කර්මාන්තයටම හොඳ නැහැ. තරඟ තියෙද්දි තමයි මේ වටා තියෙන හැමදේම ඉස්සරහට යන්නේ. අපි ක්‍රිකට් තරඟ පවත්වන්න ඕන. නැත්තම් ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ඒකෙන් බලපෑමක් වෙනවා. අපිට දැනටමත් එංගලන්තයේ එහෙම ක්‍රිකට් පාලක මණ්ඩලය වල ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන අයගේ රැකියා අහිමිලා තියෙන විදිය දැකදක අපිත් ඒ වගේ තත්ත්වයක් ඇති කරගන්න ඕන නැහැ. මම මෙහි ආවේ ක්‍රිකට් වහලෙන් බිමට තල්ලු කරන්න නෙමෙයි. මේ වෛරස් නිසා මිනිස්සුගේ ජීවිත අහිමි වෙනවා වගේම රැකියාත් අහිමි වෙනවා. මේක අභියෝගයක්. අඩියක් පස්සට ගන්න බෑ. මේ අභියෝගය මැද ක්‍රිකට් ගහන්නත් ඕන. ඉස්සරහට තියෙන එංගලන්තයේ එක් තරගාවලිය සැලසුම් කළ විදිහට තියන්න පුළුවන් වෙයි කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු කියන්නේ. අපිට එංගලන්තයේ එක් තරගාවලිය පවත්වන්න හැකි වෙයි කියලා නම් ලොකු විශ්වාසයක් තියෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ එක් තරගාවලියට අපි මාසයක් විතර සූදානම් වුණා. අවසනවට ඒ තරගාවලිය තියන්න බැරි වුණා. මම හිතන්නේ ඒ තරගාවලිය සෙල්ලම් කරන්න තිබුණා. මම හිතන්නේ අපි තමයි ක්‍රිකට් නැති කාලේ හොඳටම සූදානම් වුණේ ක්‍රිකට් වලට. පාටියකට යන්න ඇඳගෙන බලාගෙන ඉන්නවා වගේ තරඟ නැතුව අපිට ඒත් මේ වෙනකොට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. මෙන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.